දෙදහස් විසි දෙක වසරේදී මෙරට ආර්ථිකයේ දරුණුතම අවපාතය සනිටුහන් වූ අතර එවන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 144.8%කින් අව ප්‍රමාණය වුණා. එම වකවානුවේදී ඩොලරයේ විකුණුම් මිල රුපියල් 370ක් දක්වා ඉහළ ගිය අතර අනතුරුව 2023 ජූලි සිට දෙසැම්බර් දක්වා ඩොලරයේ අගය පැවතුනේ 320-329 අතරයි. කෙසේ වෙතත් මේ වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල අධි ප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව 2023 වසරේ රුපියල 112.1% ප්‍රමාණයකින් ඉහළ ගිය අතර 2024 වර්ෂයේ ගත වූ මාස කීපය තුළ රුපියල 105.6% ප්‍රමාණයකින් ඉහළ ගියා. 2024 ජනවාරි නම් මාසතු වෙනකොට සෑහෙන ප්‍රමාණයක් රුපියල ශක්තිමත් වෙලා තියෙනවා. රුපියලක් වගේ දෙයක් ශක්තිමත් වෙන එක සිද්ධ වෙන්නේ සාමාන්‍යයෙන් විදේශ විනිමය යම්කිසි ශේෂයක් යම්කිසි අතිරික්තයක් ඇති වුණාම. දැන් අපි ගත්තොත් 2022 මැද කාලයේ සිට රුපියල ප්‍රමාණය වුණා සෑහෙන ප්‍රමාණයක්. ඒ වගේම පොලිය අනුපාතයක කලමනාකරණය කරන ගැනීම සඳහා පොලිය අනුපාත ඉහළ දැමුණා. ඒකත් එක්ක ආර්ථිකයේ සෑහෙන හැකිලීමක් ඇති වුණා. රටක් විදිහට අතීතයේ යම්කිසි විදේශ විනිමය පැත්තෙන් විශේෂයෙන්ම සෑහෙන හිඟ තිබුණු රටක් විදිහට දැන් ඒක යම්කිසි අතිරික්තයක් තියෙන රටක් පැමිණලා තියෙනවා. එතකොට අපි කොහොමද මේ විදිහට අතීතයක් ගෙන යාම අවශ්‍ය දෙයක්ද රට නැත්නම් අපි ආපහු හිඟයකට ගිහිල්ලා ඒක යම්කිසි ණය ප්‍රමාණයකින් පේවා ගන්නවත් ඒව තමයි රටේ අනාගතය වෙනුවෙන් ගන්න අවශ්‍ය තීරණ. කෙසේ වෙතත් තමන් රට බහර ගන්නා සමයේදී රුපියල් 370ක් ලෙස පැවති ඩොලරේ අගය ලබන ජූලි මාසයේ වන විට රුපියල් 280ක් දක්වා පහළ දැමීම තම රජයේ අපේක්ෂාව බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළා. ඩොලරේ අගය පහළ යාමට ප්‍රධානම හේතුව ලෙස සැලකෙන්නේ විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ඉහළ යාමයි. ඒ අනුව පසුගිය වසරේ මැයි මාසයේ විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස මනුෂ්‍ය නානායක්කාර මහතා කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මේ දක්වා මෙරටට ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 10,263ක්. එමෙන්ම මාර්තු මාසයේදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 572ක මුදලක් විදේශ ප්‍රේෂණ ලෙස මෙරටට ලැබී තිබීම විශේෂත්වයක්. එමෙන්ම රුපියලේ අගය ඉහළ යාමට තවත් ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ මෙරටට පැමිණෙන සංචාරකීන්ගේ සංඛ්‍යාව වැඩිවීමයි. 2023 වසරේ ජනවාරි මාසයේදී සංචාරකීන් 1,2545 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර 2024 වසරේ ජනවාරි මාසයේදී එම සංඛ්‍යාව 208,253ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය මාර්තු මාසයේදී පමණක් සංචාරකීන් 209,181 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර අප්‍රේල් මාසයේ පළමු දින තුනේදී සංචාරකීන් 15,675 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඩොලරේ අගය පහළ යාමත් සමග කිරිපිටි ඉන්ධන ඇතුළු ඇතැම් ආනයිනික භාණ්ඩවල මිල ගණන් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා. ජංගම දුරකථන මිල ඩොලරයක වැඩිවීමේදී වැඩි කරා සේම ඩොලරයක අඩුවීමේදීත් අපේ හිතවත් පාරිභෝගිකයන්ට අපි අඩු කරලා දෙන්න ඕනි. ඒ හින්දා අපි අපේ ජංගම දුරකථනවල මිල අඩු කරලා තියෙනවා. මේ වෙද්දි 515,000ක් 530,000ක් විතර ගිය ෆෝන් එක දැන් මේ වෙනකොට වර්තමාන වෙළඳපොලේ 375,000ක විතර මිලකට අපේ පාරිභෝගිකයන්ට ලබා ගන්න පුළුවන්. පොඩි ගානේ ෆෝන් වලිනුත් මිල අඩුවීමක් දක්නට ලැබෙන එක 18%-20% අතර ප්‍රමාණයක අඩුවීමක් මේ වෙද්දි දක්නට ලැබෙනවා. නමුත් කූට වෙළඳුන්ගේ ඇතැම් ක්‍රියාකාරී කාර්කම් හේතුවෙන් පහළගිය ඩොලරේ වාසිය තවමත් නිසි පරිදි ජනතාවට නොලැබෙන බවට පාරිභෝගිකයන්ගෙන් චෝදනා එල්ල වෙනවා. කෙසේ වෙතත් රුපියලේ අගය ඉහළ යාම මෙරට ආර්ථිකයට බලපාන්නේ කෙසේද? රුපියලේ අගය වැඩිවීමක් ක්‍රමානුකූලව පවතිනවා. නමුත් අපි මැදිහත් වීම තුලින් අපි සංචිත ගොඩනගාගෙන තුලින් යම් විෂාකාරයක ඒක ක්‍රමානුකූලව විශාල උච්චාවචනලක් නොවේ කරගෙන යනවා. ඉතින් ඒ අනුව අපි බැලුවාම හැම පැත්තෙම ඉතාම සුබදායක විදියට ආර්ථික යථාර්ථය පත්වෙන ලකුණු පෙන්වන විශේෂයෙන් ආර්ථික වර්ධනය පහුගිය කාර්තුව 4.5 අපි හිතුවට විශාල වර්ධනයක් ආර්ථිකයේ යථාර්ථය පත්වීමේ ක්‍රියාවලිය මේ විදියට යයි කියලා බලාපොරොත්තු වෙනවා.